ළමයින්ට ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව දෙමාපියෝ හැම වෙලාවෙම සංවේදී. ඒක මතුවෙන පුංචි රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙමාපියෝ කලබල වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ආයෙමත් ඩෙංගු රෝගය ඇතුළු රෝග කිහිපයක් පිළිබඳව වැඩිපුර කතා කරනවා. දරුවෝ බොහෝ වෙලාවට මේ වමනය දාන වෙලාවට දෙමාපියෝ කලබල වෙනවා, බය වෙනවා, මොකක්ද මේ තත්ත්වය කියලා. ඇත්තට මේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න අපි අද ආරාධනා කළා ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිරෝධිකා දයාරත්න විශේෂඥ වෛද්‍යතුමියට. අයිබෝන් වෛද්‍යතුමිය, මැලුත් මේක සාමාන්‍ය තත්ත්වයක්, හැම කෙනෙක්ම මුහුණ දීලා තියෙන තත්ත්වයක්. දෙමාපියෝ ටිකක් කලබලයට පත් වෙනවා එකපාරට පුංචි දරුවෙක් වමන දාන්න පටන් ගන්නකොට. මේ මොකක්ද මේ තත්ත්වය කියලා අපි මුලින් පැහැදිලි කරලා ඉමු. මනෝජ්, වමනේ කියන්නේ දරුවන්ට ඇතිවන බහුල රෝගී තත්ත්වයක්. එහිදී වමනේ කියලා කියන්නේ අපි බඩට ආමාශයට ඇතුළෙන යම්කිසි දෙයක් ශරීරයෙන් ඉවතට දාන දැමීමක් සිදු වෙනවා. මේ යම්කිසි වෛරසයක් හරි යම්කිසි දෙයක් ශරීරයට ආසාදනය වුණ බඩට ඇතුළුනොයින්ට පිටත් කිරීමේ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් වශයෙන් දකින්නත් පුළුවන්. ඔව්, ඒ කියන්නේ කතකින් බැලුවම එහෙම වෙන එක හොඳයි. දරුවෙක් වමනේ දාන්න කොහොමද? වෙන එක හොඳයි. සමහරට විස බීජයක් ආසාදනය වුණාම වමනේ දාලා ඒක පිට කරන්න දරන උත්සාහයක් වෙන්නත් පුළුවන්. වෙන විද රෝග තත්ත්වල ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඔව්. දරුවෙක් උනත් ඉක්මනින් සැහැල්ලුවටපත් වෙන බවක් පේන්න තියෙනවා. වමනේ දැම්ම. වමනේ දැම්මට පස්සේ. දැන් මේ විවිධ රෝග වල හේතුවක් විදියට වමනේ ඇති වෙන්න පුළුවන්ද මෛතුමි? ඔව්. මොනවද වමනේත් එක්ක ඇති වෙන්න පුළුවන් අනෙක් රෝග ලක්ෂණ? වමනේත් එක්ක දැන් සාමාන්‍ය දරුවෙක් වමනේ දාන්න කලින් ඔක්කාර ගතියක් බඩේ කැක්කුමක් දකින්න පුළුවන්. ඒත් එක්ක වමනේ ගිහාම දරුවෙක්ගේ හදවත් වේගය වැඩි වෙලා සුදු මැලි වෙලා මලානික බවක් දකින්න පුළුවන්. වමනේත් එක්ක ඊට අමතරව බඩේ අජීර්ණ තත්ත්වයක්, බඩේ එළිය යෑමක්, මුත්‍රා ආසාදන, මුත්‍රා දැවිල්ලක් වැනි කැස්ස වුණ වෛරස් වුණ රෝග ලක්ෂණ දකින්න පුළුවන්. ඒ වගේ විවිධ රෝග ලක්ෂණ බහුලව දකින්න පුළුවන් වමනේත් සමග. කෙනෙකුට වමනේ ඇති වෙන්නේ ඇයි කියලා හිතුනොත් අපිට ඒකට පැහැදිලිව හේතුවක් දෙන්න පුළුවන්ද? වමනයක් සාමාන්‍යයෙන් දරුවෙකුට එකපාරක් දෙපාරක් කෑම සාමාන්‍ය දෙයක්. සමහරට කෑම අපිරියාවක් වෙන්න පුළුවන්, කෑම වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ඉඳලා හිටලා වමනේ දාන එක සාමාන්‍ය දරුවෙක් කරන දෙයක්. නමුත් දරුවෙකුට ඊට වැඩි වාර ගන්නක් වමනේ යෑම තමයි ප්‍රශ්නය. ඉතින් වමනේ යනකොට දරුවෙක්ගේ වයස අනුව වමනේ යන හේතු විවිධ වෙන්න පුළුවන්. අපි පොදුවේ ගත්තොත් වමනේ යන හේතු විදිහට බඩේ අජීර්ණයක් තමයි බහුලව දකින්න පුළුවන්. ඒ කියන්නේ බඩ එළියත් සමග වමනේ යෑම, බඩේට වෛරස ආසාදනයක් හෝ විස බීජ ආසාදනයක් නිසා හෝ කෑම දිරවීමේ අපහසුතාවයක් නිසා, ඊට අමතරව වෛරසුන ඩෙංගු, කොවිඩ් වැනි මේ දවස්වල දකින වෛරස්ුණ භයානක රෝග වෙන්න පුළුවන්. සරල වෛරස්ුණක් ඇස් හෙම්බිරිස්සාව සමග වමනය යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට බඩවැලේ යම්කිසි අවහිරතාවයක් නිසා වමනය යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. බහුල රෝගී ඕනෑම දරුවෙක් ඕනෑම වයසකට ඇති වෙන්න පුළුවන් මේ අවහිරතාවයේ උඩ හරිය වෙන සිද්ධ වෙන අවහිරතාවයක් නිසා. ඊට අමතර ආසාත්මික රෝග වල ලක්ෂණ විදිහට අපිට බඩේ වමනය යෑමක් දකින්න පුළුවන්. විවිධ බෙහෙත් වර්ග නිසා වමනයක් දකින්න පුළුවන්, වෙන රෝගයකට ගන්න බෙහෙත් නිසා. වාහනයක යනකොට අපිට සෙලවීම නිසා වමනය යන විදිහට දකින්න පුළුවන්. මේවා විවිධ වයස්වල ඕනෑම වයසක දකින්න පුළුවන් හේතු. නමුත් විශේෂයෙන්ම ලදරු සහ අවුලුතුපන් දරුවෝ සහ ලදරු අවදියේදී විවිධ ඊට වැඩිය වෙනස් හේතු තියෙන්න පුළුවන්. දරුවෙක් සාමාන්‍යයෙන් අලුතුපන් දරුවෙක් විස බීජ ආසාදනයක් නිසා ඒත් එක්ක වමනේ යෑමක් අඬීමක් වගේ දකින්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන්ගෙත් අවහිරතාවයක් නිසා, එතකොට අපිට සමහරට කොළපාටට වමනේ යෑමක් දකින්න පුළුවන්. අවහිරතාවය නිසා කක්ක සමග ලේ යන්න, පිටිපස්සෙන් ලේ යන්න දකින්න පුළුවන්. ඊට අමතරව බහුල දරුවන්ට, ලදරුවන්ට බහුලව දකින්න පුළුවන් අපිට. අපි ඒකට රිෆ්ලක්ස් කියලා කියනවා. ඒ කියන්නේ නිරායාසයෙන් වමනේ යෑමක් සිද්ධ වෙනවා කිරිබොන අඩු මාස දරුවන්ට. එතකොට වමනේ ඒක බරපතල රෝගී තත්ත්වයක් නෙමෙයි, නමුත් බහුල තත්ත්වයක් රිෆ්ලක්ස් ඩිසීස් කියන එක. ඊට අමතරව භයානක රෝග විදිහට අපිට දකින්න පුළුවන්, ඒත් ඕනෑම වයසක වෙන්නත් පුළුවන්, මොලේ සම්බන්ධ ප්‍රශ්න. මොලේ වුණ ඊළඟට මොලේ යම්කිසි හිසට සිදුවන හානියක් නිසා, ඊළඟට මොලේ යම්කිසි පීඩනය වැඩිවීමක්, නරක විදිහේ ගෙඩි වර්ග යනාදී පීඩනය වැඩිවීමක් නිසා වෙන්න පුළුවන්.
badawele thada asadana nisath wenna puluwang appendicitis wage roga tatta itin e wage bayanaka tatta tiyennat puluwang sarala rogi tatta tiyennat puluwang me hedu vidihata ho dan me wage welawak ape daruwek raka bala ganiddi visheshan salakilimat wenna ona karana tiyenawada kohomada me wage tattwayekata daruwek raka bala ganni samanyen wamane yanna patang gatta gaman apita daruwek gederedi raka bala ganna puluwang wamane yana සෑම අවස්ථාවකම දරුවෙක් ටිකක් පහසු වෙනවා නමුත් අපි දියර වර්ග දීම තමයි තාම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙන්නේ දැන් දෙමාපිය ගොඩාක් අද වෙන දෙයක් තමයි කන්නේ නැහැ කියන එක. ඉතින් කෑම ගැන මේදී බරපතල විදියට හිතන්න අවශ්‍ය නැහැ. වැඩි අවධානයක් යොදන්න ඕනේ දියර වර්ග දීම සම්බන්ධයෙන්. මොකද දරුවා වමනේ නිසා වෙන ප්‍රශ්නය විජලනය වීමට ලක් වීම. ඉතින් ඒ නිසා ඒක වළක්වා ගන්න දැන් අපිට හදිස්සියේ දුවගෙන යන්න වෙන එක වළක්වා ගන්න අපි හැමතිස්සෙම දියර දෙන්න ඕනේ වැඩි වශයෙන් විවිධ දියර වර්ග වතුර විතරක් නෙමෙයි ජීවණී නම් වඩාත්ම හොඳයි විවිධ දියර වර්ග සුළු ප්‍රමාණ නිතර දීම අවශ්‍යයි මොකද ගොඩක් බිව්ව ගමන් වමනේ දාන්න පුළුවන් ඉතින් සුළු ප්‍රමාණ නිතර දුන්නහම දරුවා ඒක අවශෝෂණය කරගන්න විජලනයේ වළක්වන ඉතින් වමනේ මොකක් හරි හේතුවක් නිසා වමනේ අවසන් වෙන හරි රෝග මේ වෛද්‍යවරයෙකු වෙත යොමු වෙනකොට දරුවාගේ විජලනයක් අපිට දකින්න නොලැබෙන්න පුළුවන් දරුවාට හොඳට දියර වර්ග පානයට දීමට තිබේ දීලා තියෙනවා. ඒත් එක්ක දරුවාට දැන් අසනීපයක් තියනවා වෙන්න පුළුවන් ඒ නිසා විවේකය අවශ්‍යයි. දරුවා ගැන හොඳ අවධානයෙන් සිටීම අවශ්‍යයි. විවිධ ප්‍රශ්න තියෙනවා නම් අඳුරාගෙන ඉක්මනට වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න. ඔව්. හැබැයි දැන් ගොඩක් වෙලාවට දෙමෝපියෝ කලබල වෙන්නේ වැඩි වාර ගණනක් දරුවෙක් වමනේ දැම්මට පස්සේ බඩ හිස් වෙලා කන්නේ නැතුව ඇඟට පණ නැති වෙයි කියලා මොනවා හරි කන්න දෙන්න උත්සාහ කරන එක ඒක හොඳ නෑ කියලාද වෛද්‍යතුමී කියන්නේ ඒක දරුවා කැමැත්තෙන් කනවා නම් දුන්නට කමක් නෑ නමුත් ඊට වැඩිය හිතන්න ඕනේ දරුවාට දියර මොන හරි දියර පානය කිරීමට දී මොකද වමනේ යන දරුවෙකුට කන්න අමාරුයි කෑම අපිරියාවක් තියෙනවා බඩ දැන් යම් කිසි දෙයක් නිසා බඩ උත්සාහ කරන්නේ පිට කරන්න. ඉතින් කන්න දාන්න තමයි වැඩි මේ chance එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා දියර දීමේ අවශ්‍යතාවය දරුවාගේ අසනීපය සුව වෙනකන් දරුවා විජලනය නොවි වළක්වන එක. ඉතින් කෑම දීම යා කෑම රුචිය ඇවිල්ලා වමනේ ටිකක් බෙහෙත් දීලා හරි සමනයකටපත් වුනහම කෑම දීම ගැන අපිට හිතන්න පුළුවන්. ඔව්. දැන් සමහර ලවට කැඳ වගේ දේවල් දෙන්න පෙළඹෙනවනේ වෛද්‍යතුමිය. එතකොට දියරමය ගතියට වඩා ඝන ආහාරයක් වෙන වෙලාවකුත් තියෙනවනේ කැඳ. එතකොට දියර කියන අදහසින් කැඳ දෙන්න යොමු වෙනවා. ඒක කමක් නැහැ. ඒක කමක් නැහැ. ටිකක් ඝන ගතිය වැඩි වුණාට කමක් නැහැ. නමුත් අපිට වැඩිම ඕනේ අර දැන් ඒකයි මම කිව්ව වතුර විතරක්ම දෙන්න එපා. යම්කිසි ආහාරමය දෙයක් ඒකට තියෙනවා නම් හොඳයි. දියර කැඳ සුප් ජීවණී වල තියෙන ලවණ වර්ග සහ සීනි කියන දේ තියෙනවා. ඉතින් ඒක අර ඇඟට සේලයින් හරි මොනවා හරි දෙනාට හා සමාන දෙයක්. ඉතින් ඒ දවස්වල පෝෂණය ගැනට වඩා අපි දියර මේ ඇඟේ විජලනය වීම වළක්වන එක ගැන ඉතින් ඒතකොට ඝන යම්කිසි ඝන තත්වයකින් දෙන දියවර ආහාරමය දියර වර්ග කමක් නැහැ. මම කියන්නේ ලොකුවට කන්න බත් එකක් හරි මොනවා හරි ඒ වගේ ලොකු බර ආහාරයක් දෙන්න අමාරුයි. ඉතින් ඒක ගැන වද වෙන්නට වඩා අර ටික යම්කිසි සැහැල්ලු දියර වර්ග දෙන එක තමයි වඩාම සුදුසු. විජලනය වීම වළක්වන එක. මොන වගේ වෙලාවකද වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕන? සමහර ලාවට පළමු අවස්ථාවේදීම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනවා. ටිකක් වෙලාවට ප්‍රවාහන පාසුකම් නිසා වෙන්න පුළුවන්, රෑක වෙන්න පුළුවන්. ටිකක් බැලුවා නම් හොඳයි කියලා වැඩිපුර ඒ තත්ත්වයන් දිහා බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. සුදුසු වෙලාව මොකක්ද වෛද්‍යවරයෙක් වෙත යන්න? දරුවෙක් අපි දැන් අලුත් උපන් බබෙක් හරි ලදරුවෙක් හරි ගැන කතා කරනකොට අපේ වෛද්‍යවරයෙකු වෙත යාමේ ප්‍රවණතාවය වැඩි විය යුතුයි. මොකද පොඩි දරුවෙක් ඉතාම වේගෙන් අසාධ්‍ය තත්වයකට පත් වෙන්න පුළුවන්. එතකොට චූටිම බබෙක් ගත්තොත් දරුවා වමනේ කරනවා ඒත් එක්ක උණක් හරි මොහොතක් දෙන්න වෛද්‍යතුමිය අපි වෙලාව බලමු. ඔව් එතුමිය. මනෝජ් දරුවෙක් පොඩි බබෙක් වමනයත් සමග අධික වඩනවා නම් උණක් තියෙනවා නම් මලානික බවක් කිරිබොන් නැතුව ඒ විදිහට ඉන්නවා නම් ටිකක් වෙනදා විදිහට සාමාන්‍ය තත්ත්වේ නැතුව වෙනස් තත්ත්වයකින් ඉන්නවා නම් මේ වමනයත් සමගම දරුවා හැකික්මනින් වෛද්‍යවරයෙකු වෙත යාම අවශ්‍යයි. ඊට අමතරව මංකුවා ටිකක් බරපතල රෝගී තත්ත්වයේ විදිහට බඩවැලේ අවහිරතා. ඉතින් මේ දරුවන්ටත් සමහරට අවහිරතා දකින්න පුළුවන්. එතකොට උඩ හරිය අවහිරතා වෙන සමහරට කොළපාටට වමන යාමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක හරි අවදානම් තත්ත්වයක් හැකික්මනින් වෛද්‍යවරයෙකු වෙත යා යුතුයි. ඊට අමතරව බඩේ කැක්කුම් සමග සමහර දරුවන්ට ආයේ පහළ තියෙන අවහිරතා නිසා කක්කත් සමග ලේ යන්න පුළුවන්. ඉතින් ඒ එවැනි අවස්ථාවලුත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යාමට අවශ්‍යයි. ඊට අමතරව
දරුවන් අඩු මාසෙ අඩු බබාලගේ හැසිරීමේ වෙනස්කම අර කිව්වා වගේ අඬන්නේ නැත්තම් අඬනවා නම් හරි අඬ වැඩියෙන් අඬනවා නම් හරි අඬන්නේ නැත්තම් දඟලන ගතිය අඩු නම් වෛද්‍යවරයෙකු වෙත යාම අවශ්‍යයි. ඒ වගේම කිරි බොන්නේ නැති තරමටම වමනය කරනවා නම් අපිට පොවා ගන්නම බැරි නම් මුත්‍රා යන වර්ග නැපි ගණන අඩු වෙනවා නම් හැකියක්මනින් වෛද්‍යවරය තද උන තියනවා නම් වෛද්‍යවරයෙකු යොමුත අවශ්‍යයි. අනිත් දරුවන් ගැන කතා කරනකොට ආයෙත් අර විදිහටම දරුවාට පොවා ගන්න බැරි නම් කිසිම දෙයක් පොවා ගන්න බෑ කන කන එක බොන බොන එක වමනේ දානවා නම් විජලනයේ රෝග ලක්ෂණ දරුවා මැලවිලා වියලිලා තොල් වේලිලා මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙලා ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ දරුවව ගෙදර තියාගෙන බලන් ඉන්න අමාරුයි බෙහෙත් වෛද්‍ය නිරීක්ෂණයකට යොමු වෙwidetilde ඊට අමතරව අර ඉස්සෙල්ලා කිව්වා වගේම බඩවැලේ අවහිරතා ලොකු දරුවන්ටත් එන්න පුළුවන් ද ඇපෙන්ඩිසයිටිස් වගේ තත්ත තියෙනවා තද බඩේ කැක්කුමක් බඩ අල්ලන්න දෙන්නේ දරුවා එක විදිහකට ඉන්නවා හෙලවෙන්න එහෙම නැතිනම් වමනෙත් සමග ලොකු දරුවන්ට ඒක ටිකක් අඩුයි කොළපාටට වමන යනවා නම් හරි දරුවාගේ තද බඩේ කැක්කුමක් තියෙනවා නම් අවශ්‍යයි ඊට අමතරව ඔළුව සම්බන්ධයෙන් යම්කිසි හිසට අනතුරක් සිදු වෙලා වමන දානවා නම් උනත් සමග තද හිස රදයක් තද උණක් තියෙනවා නම් මේ වෛද්‍යවරයෙකු වෙත යාම අවශ්‍යයි ඒව තමයි සාමාන්‍යයෙන් අපි විශේෂයෙන් වෛද්‍යවරු දරුවාගේ හැසිරීම විශේෂයෙන් බලන්න ඕනේ දරුවට පොවා ගන්න බැරි නම් දරුවා මැලවිලා ඉන්නවා නම් හරි දර අසාධ්‍ය රෝග ලක්ෂණ වලින් පෙළෙනවා නම් අපි හැකියක්මනින් වෛද්‍යවරයෙකු වෙත යාම අවශ්‍යයි නැතිනම් අපිට චුට්ටක් දවසක් විතර බලන්න පුළුවන් මේක දීලා සෙටල් වෙනවා විශේෂයෙන් බඩේලියක් සමග වමනයක් හරි කැස්සෙන් බිරිසා වුණක් සමග වමනයක් හරි තියෙනවා නම් ඒ තවත් රෝග ලක්ෂණයක් රෝගයක තවත් ලක්ෂණයක් විදිහට නම් වමනේ තියෙන්නේ අපිට පොඩ්ඩක් දියර දීලා දවසක් විතර බලන්න පුළුවන් මේක අඩු වෙලා යනවාද කියලා. ඔව්. දැන් මේ දවස්වල සැක කරන්න කාරණා කීපයක් තියෙනවානේ ඔබතුමෙක් කිව්වාගේ කොවිඩ් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඩෙංගු තත්ත්වයක් වෙන්න පුළුවන්. වෙනත් වෛරස තත්ත්වයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇතිවන තත්ත්ව අතරින් එකක් වෙන්න පුළුවන්. මේවා වෙන් වෙන්ව නිවසේදීම හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද නැත්නම් මේක වෛද්‍ය නිරීක්ෂණයෙන් පස්සෙමද හඳුනා ගන්න වෙන්නේ දැන් කොවිඩ් තත්ත්වයක් නම් අපිට සාමාන්‍ය වෛරස් උණක් වෛරස් කැස්ස හෙම්බිරිස්සා උණක් ලක්ෂණම තමයි තියෙන්නේ එතකොට කැස්ස හෙම්බිරිස්සා උගුරේ ආසාදන උණ ඉතින් ඒ ටිකේ අමතර තමයි මේ වමනේ බඩේලිය එන්නේ සමහරුන්ට වමනේ බඩේලිය විතරක් විදිහටත් දකින්න පුළුවන් කොවිඩ් ආසාදන වීම කැස්ස හෙම්බිරිස්සා උණ මුකුත්ම නැතුව විශේෂයෙන් දරුවන් ඉතින් ඒවැනි අවස්ථාවක සැකකල යන්න අපිට තියෙන සාධක තමයි එකක් පවුලේ සියලු දෙනාම ආසාදනය වෙලා තියෙනවනේ යම් කිසි විදිහ රෝග ලක්ෂණ වලින් මේ දිනවල කොවිඩ් ගැන සැක කිරීම මොකද දරුවන්ට ඇතිවෙන පොඩි සරල අසනීපයක් ගොඩක් වෙලාවට වැඩිහිටියෙකුට බෝ වෙන්නේ නැහැ. ඉතින් පවුලේ හැම සමාජිකයෙක්ම ආසාදනය වෙනවා නම් කොවිඩ් ආසාදන තත්ත්වයක් අපිට සැක කරන්න පුළුවන්. ඉතින් එක්කෙනෙකුට බඩේලිය වමන එක්කෙනෙකුට කැස්සෙන් බිරිසා එක්කෙනෙකුට උන එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ එකක් සැක කරන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි දැනගෙන පොසිටිව් කෙනෙක් ඉන්නවා නම් එතකොට අපිට සැක කරන්න පුළුවන්. ඊළඟට දැන් ඩෙංගුන ගත්තොත් ඩෙංගුන ඉතින් සාමාන්‍ය උණක් පවතිනවා දවස් දෙක තුනක්. ඒත් එක්ක බඩේ කැක්කුමක් එන්න පුළුවන් හිසරදයක් එන්න පුළුවන් රෑෂ් වර්ග එන්න පුළුවන් ඉතින් වමනේ ඇතිවීමේ හැකියාව තියෙනවා ඒත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ වමනේ යන දරුවෙකුට පොවා ගන්න අමාරුයි එතකොට ඩෙංගුනේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ දියර වර්ග දීම පිළිබඳ බොන්න හෝ සේලයින් මාර්ගේ ඒක තමයි වැදගත්ම ප්‍රතිකාර ඩෙංගු ඒ නිසා වමනේ යන දරුවෙක් ඩෙංගුන දවස් දෙක තුනක් උණ යන දරුවෙක් අනිවාර්යෙන් මේ ලේ පරීක්ෂණයක් කරගත යුතු ඩෙංගු තත්ත්වය බලා ගන්න. මොකද දියර පානය නොකරන දරුවෙක් විජලනය වෙලා ඩෙංගු බරපතල තත්ත්වයක් ඇති වුණොත් ඒ දරුවාට ප්‍රතිකාර කිරීම තවත් අපහසුයි. එවැනි කාරණා ගැන අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන් මේ දිනවල පවතින රෝග තත්ත්වයන් නිසා වෛරස තත්ත්වයන් නිසා වමනය දරුවන් තුළින් දකින්න පුළුවන් තත්ත්වයකට නිසා ඒ විවිධ අවස්ථා ඇයි වමනය ඇතිවන්නේ ආදී කාරණා පිළිබඳව අපි අද අවධානය යොමු කළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් සමග නිරෝධිකා දයාරත්න ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමියට බේවින් සූති මේ දැනුවත් කිරීම වෙනුවෙන් අයිබෝන් වෛද්‍යතුමේ එතකම ආසිරි සෙන්ට්‍රල් රෝහල සමග සම්බන්ධ වෙලා ඔබට තොරතුරු දැනගන්නත් පුළුවන් තිරේ දිස්වනවා දුරකථන අංකය 077 344 4518 077 344 4518 දුරකථන අංකයට ඔබට කතා කරලා මෙවැනි කාරණා පිළිබඳව තවදුරට තොරතුරු දැනුවත් වෙන්නත්
හැකියාව තිබෙනවා. එමනම් අපි කෙටි විරාමයක් සමග නැවත නුගසවණින් මුණ ගැහෙනවා.